අයිබුවන් වාසනාවන් රටේම සියලු ජනතාවට සුබ අනාගතයක් වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි පැමිණ සිටින ආචාර්යනි මහාචාර්යනි සියලුම දෙනාගින්ම අවසරයි. මම ඉස්සෙල්ලා මතක් කරන්න ඕන මේ පිරිනුම් දේශයක් කියන වචනේ හැදුවපු ඒ ආනන්ද මහතාට පිරිමුන් දේශයක් කියනකොට බොහෝ දුරට මේක හදවතටම ශ්‍රී ලාංකිකයන්ට වදිනවා ඇති. ශ්‍රී ලාංකිකයන්ගේ හදවතට ගිලා බහිනවා මේ වචනේ. එතකොට මෙතන ඉන්න බුද්ධිමත් මහතුරුනි මේ පිරිමුන් දේශයක් හදපු ඒ ඉංජිනේරු ආනන්ද මහතාට මම බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. පිරිපුන් දේශයක් නමින් සිවිල් සංවිධානයක් හදලා මේ රටට යහපතක් කරන්න ඔහු ගන්නා උත්සාහය ගැන ආචාර්යනි මහාචාර්යනි ඔබගේ යුතුකම මොකද්ද කියන එක මම මෙතනදී විදහා දක්වනවා. එනම් අපේ රටේ නොඑක් ආකාරයේ නොඑක් ප්‍රශ්නවලට මතුවලා ඉන්න මෙවන් මොහොතකදී මෙවැනි සංවිධානයක් මගින් මේ රට ගොඩ ගන්න හදනවා නම් ඒකට අපි කවුරුත් සහයෝගී දිය යුතුයි. එහෙමනම් ආචාර්යෝනි මහාචාර්යෝනි ඔබට එක අවදනක් සීපත් කරන්න මා සූදානම් වෙනවා. ඔබ දන්නවා ඇති දරුවෙක් අධ්‍යාපනයක් ලබලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා අවුරුදු ගානක දුෂ්කරක්‍රියාවක් ගත කරලා ආචාර්යවරයෙක් එන්නේ. ඊට පස්සේ ඔහු මහාචාර්යෙක් දක්වා අධ්‍යාපනයක් ලබනවා. එහෙමනම් අවුරුදු ගානක මෙවැනි මොහොතක් ලබා ගන්න ඔහු වෙච්ච කැපවීම අපි සියලු දෙනාම දන්නවා. එහෙනම් මෑත යුගයේදී මෙන්න කරලියට එනවා, මෙන්න මේවා යට කරගෙන එනවා. BMC එකේදී අන්න උපාධි ප්‍රදානය කරනවා. මොනවද ආචාර්ය පදවි? මේ ආචාර්ය පදවි දෙන්නේ කාටද? මේ රටේ දේවාල කාර්යයන්ට බොරුවෙන් හම්බ කරන අයට. එහෙමනම් මේ රොඩි මිනිස්සුන්ටත් ආචාර පදවි දෙන්න ඔහු ලැබපු සුසුකම් මොකද්ද? ආචාර්යවරුනි, ඇයි ඔබ කටපියාගෙන ඉන්නේ? ඇයි ඔබ නිහඬව ඉන්නේ? පොලිස්පතිතුමනි, ඔබට දේශබන්දු කියන නාමය පට බැඳලා තියෙනවා. දේශබන්දු නාමය ඔබට දීලා තියෙනවා. ඇයි ඒ දීලා තියෙන්නේ? දේශබන්දු නාමය මේ රටේ කාටද ප්‍රදානය කරනවා නම් ඔහු ශ්‍රේෂ්ඨ පුජ්‍යලෙක්, පිළිවෙතු පුජ්‍යලෙක් නිසායි ඒ දේශබන්දු නාමය දෙන්න තියෙන්නේ. හැබැයි ඔබතුමාගේ ওই දේශබන්දු නාමෙන් දැන් වැඩක් නැහැ. මොකද අහල පහල ඉන්න දේවාල කාර්යයන්ට දේශබන්දු නාමය දීලා ඉවරයි දැන්. මේක ව්‍යාපාරයක්, මේක හම්බ කිරිල්ලක්, මේවට හාමුදුරු කොල්ලොත් සම්බන්ධයි. එනං ආචාර්යනි මහාචාර්යනි ඔබ නැගිහිටියොයි, ඔබ කතා කර යුතුයි, ඔබ මේ සම්බන්ධව පැමිණ දෑ යුතුයි. එනං හැබැයි ඒකටත් එච්චර ප්‍රශ්නයක් වෙන්න පුළුවන් අද රටේ තියෙන තත්ත්වයක් එක්ක. අපිට ජනාධිපතිවරයෙක් පත් කරගන්නට සියලුම රටේ ජනතාවගේ ඡන්දය අවශ්‍යයි. හැබැයි මෑත යුගයේදී ඡන්දයක් අවශ්‍ය වුණේ නැහැ. 134 දිනකට පුළුවන් වුණා ජනාධිපතිවරයා පත් කරගන්න. මොකද්ද නීතිය? මොකද්ද ප්‍රජාසන්දවාදය? මේකද අපි බලාපොරොත්තු වුණේ? ආපහු ජනාධිපතිවරයක් මේ රටේ තියන්න ඕනේ නැහැ. පාර්ලිමේන්තුවේ ඉන්න 100 ගාන්න පුළුවන්, 200 ගාන්න පුළුවන් ජනාධිපතිවරයා පත් කරගන්න. මහජනයාගේ කැමැත්තක් නැතුව එහෙම දේශපාලනය කරන්න පුළුවන් නම් රටේ දෙයියන්ගෙන් පිහිටයි කියලා තමා කියන්න වෙන්නේ. ඒ වගේම
ආචාර්ය මහාචාර්යුනි තමන්වන්සල අධ්‍යාපනයක් ලැබුවා නම් මේ රටේ ජනතාවගේ මුදල් වලින් තමයි අධ්‍යාපනයක් ලැබී මුල් අවධියේදී එවනම් ඔබගේ යුතුකමක් තියෙනවා මේ රට ජාතිය රැකගන්න මෙන්න රට ජාතිය රැකගන්න නම් ඔබ කළ යුත්තේ මොකද්ද ඔබ කළ යුත්තේ මෙන්න මේ පිරිපුන් දේශයක් කියන මේ සිවිල් සංවිධාන යටතේ ඔබත් එක්රස් වෙන්න එක්රස් වෙලා මොකද්ද කරන්න තියෙන්නේ මෙන්න විසඳුම ඔබ මේ රටේ දරුවන්ගේ අනාගතය හිතනවා නම් මේ රටේ දරුවන්ගේ ඇස් දෙක පාදනවා නම් ඔබට පුළුවන් මෙන්න මේ කැපවීම කරන්න ඔබ ඔබගේ බඩගෝස්තර ගැන විතරක් හිතන්න එපා මහාචාර්යවරුනි ඔබගේ හිතන්න ඔබ රට ගැන හිතන්න ජාතිය ගැන හිතන්න මං සාමාන්‍ය පොඩි පුජ්ජලෙක් වෙන්න පුළුවන් හැබැයි මේ අදහස් යොමු කරන්නේ ඔබතුමන්ලටයි ඔබතුමන්ලගේ යුතුකමක් තියෙනවා මේ රට වෙනුවෙන් යම් සේවයක් කිරීම සඳහා එහෙනම් මොකද්ද මේ සේවය මේ රට අවුරුදු 74ක් තිස්සේ අපේ රට කා භාෂණය කරන මේ සත්තුන්ගෙන් බේරගෙන මේ රටට සෞභාග්‍ය උදා කරන්න මේ රට පිරිපුන් දේශයක් කරන්න ඔබතුමලාට හැකියාව තියෙනවා මගේ උගත් මිත්‍රවරුනි ඔබ ඔබතුමලාට මම කියන්නේ ඔබට කල යුත්තේ මේකයි ආචාර්ය සහ මහාචාර්යව එකතු වෙන්න එකතු වෙලා පක්ෂයක් පිහිටවන්න මේ පක්ෂෙදී මේ ඉන්න ආචාර්ය මහාචාර්යව හොඳටම ඇති මේගොල්ලෝ එකතු වෙලා මේ පක්ෂේ පිහිටවගෙන එන මැතිවරණදී ලංකාවේ සෑම සතින්ම පැතින්ම ආචාර්යවරේ සහ මහාචාර්යවරේ ඡන්දෙ ඉල්ලන්න එතකොට මේ ජනතාව දැන් පුළුවන් තරම් හෙම්බත් වෙලා ඉන්නේ මේ ජනතාව බලාපොරොත්තු වෙනවා බුද්ධිමතෙක් මේ රට පාලනය කරයි කියලා නායකයෙක් අපාතර ඉන්නවා නායකයෙක් සොයාගෙන මෙච්චර අමාරු දෙයක් නෙවෙයි මෙන්න මහාචාර්යුන්ගේ හැකියාව මොකද්ද හැකියාව ඔවුන් පක්ෂි පිහිටවනවා ඊට පස්සේ ඔව් දේශපාලන ගමනක් ගන්න අරමුණ අදිනවා මෙන්න අරමුණ රටේ සීලොම් පළාත් වලින් ඡන්දෙ ඉල්ලනවා ජනතාවට පොරොන්දුවක් දෙනවා ඒ පොරොන්දු ටික අපි ඉදිරියේදී කියන්නම් විශේෂ පොරොන්දුව තමයි හොරකම දූෂණේ වංචාව නැතුව හොඳ රාජ්‍යයක් පිහිටවලා මේ රටේ සීලු ජනතාවට සෞභාග්‍ය උදා කරනවා කියන එක එහෙමනම් සහෝදරනේ බලන්න අපි අද හොස්පිටල් එකට ගියොත් එහෙම බෙහෙත් නැහැ මොකද වෙලා තින්නේ පාමසිය බෙහෙත් ගන්න සිද්ධ වෙලා තින්නේ ඒකත් හරියට නැහැ බාල බෙහෙත් වර ගන්න සිද්ධ වෙලා තිනවා ලෙඩකට දුකට අපිට කිසිම පිහිටක් නැහැ මේ රටේ වග කිය යුත්තේ කවුද මේ හිටපු දේශපාලනිකෝ වග කියන්න ඕන එහෙනම් ආචාර්ය මහාචාර්යෝනේ මෙන්න මුල් රටේම මිනිස්සු ඔබ පැත්තට හැරෙනවා ඇති එමනම් අනු රාජ්‍යයක් මෙන්න බිහි වෙනවා ඉදිරිපස්සේ මොකද වෙන්නේ මුළු ලෝකෙම පිළිගන්නවා ලංකාව දැන් පාලනය කරන්නේ බුද්ධිමතුන් කොට්ටාසියක් කියන එක මෙන්න මෙතනදී මුළු රටේම මුළු ලෝකෙම අපිට උදව් කරන්න පටන් ගන්නවා ඒ වගේම අපේ රටේ ඉන්න අපේ ශ්‍රමිකයෝ අපේ සහෝදරවරු අපිට උදව් කරනවා එහෙනම් මේ රට ගොඩ ගන්න මොලේ තීනකෙක් ආවොත් හොඳටම ඇති ගොඩ ගන්න එහෙමනම් මාගේ හිතවත් මිත්‍රවරුනි ආචාර්යනි මහාචාර්යනි ඔබ තමුන් වහන්සේලගේ යුතුකම තමයි යුතුකම ඉෂ්ට කරන්න මේ අපේ ඉංජිනේරු ආනන්ද මහතා පටන් ගත්තු මේ සිවිල් සංවිධානය පිරිපුන් දේශයක් වටා ඔබ එකතු වෙලා ඔබ මේ සංවිධානයේ මගින් ඉදිරියට මේ රට ගෙනියන්න වැඩ කටයුතු කරන්න කියලා මා ඉල්ලා සිටිනවා ඒ වගේම ඉදිරියේදී අපි යෝජනා කරනවා මේ රට හදන්න නම් මොන මාර්ගෙද යා යුත්තේ කියන එක එන්නේ මාර්ගයේ ගියොත් මේ රටට යහපතක් වෙනවා ඔබ තමුන් වහන්සේලා හිතන්න එපා මේ වෙනකොට රටේ සෞභාග්‍ය ඇති වෙලයි කියලා මොකද වයසක අයට මේ රට තව අවුරුදු 5ක් පාලනය කරලා මැරලා ගියා කමන්නේ සහෝදරුනි එහෙනම් මේගොල්ලෝ බොහෝ දුරට මොකද්ද කරන්නේ තීනේවා විකුණ විකුණ ඔහුගේ බලයේ ඉන්න සූදානම් වෙනවා අපේ එහෙම ගියොත් මේ රටේ අයිංසක දරු මුණුපුරන්ට මොකද වෙන්නේ කියන එක ඔබලා සිතාගත යුතුයි සහෝදරුනි මිත්‍රවරුනි
ආචාර්යවරුනි මහාචාර්යවරුනි එනම් ඔබගේ යුතුයකම ඉෂ්ට කරන්න ඔබගේ යුතුයකම ඉෂ්ට කරලා මේ රටට පෙන්වන්න ඔබලත් යම්කිසි සේවයක් මේ රටට කරා කියලා ඔබ හිතනවා මම මහාචාර්යවරෙක් මම ආචාර්යවරෙක් අහවල් ආයතනයේ මම ප්‍රධානියා මගේ සේවය හොඳටම ඇති කියලා නෑ ඔබ එකින් වෙන්නේ මොකද්ද ඔබ එකින් ආදායමක් ලබනවා ඔබ ඔබ තන්තෝස වෙනවා ඔබ එයින් වැජි වෙනවා ඔබගේ බලය පවත්වාගෙන යනවා ඒකක්වත් හරියන්නේ නැහැ ඔබ විතරක් ගැන හිතන්න එපා මේ රට ගැන හිතන්න මම රටේ මාචාරුරු මාචාරුරුන්ට කියනවා මේ පිරිපුන් දෝෂියක් එක්ක මේ සිවිල් සංවිධානයත් එක්ක එකතු වෙලා මේ රටට යහපතක් කරන්න කියන එක ඉතා ආදරෙන් සාදරෙන් ඉල්ලා සිටිනවා එහෙමනම් මම මේ කතාව කිරීමේදී කාටවත් අපහාස කිරීමක්වත් කිසි කෙනෙකුට චෝදනා කිරීලක්වත් නෙවෙයි මාගේ අදහස මාගේ කතා කිරීමේ අහිතිය මාගේ හැකියාව මගේ ඉදිරිපත් කිරීම ඒ අනුව ඔබලා ගන්න තීරණයක් ඔබලා ගන්න හැබැයි මේ රටට අවංකව ආදරය කරන්න මේ රට වෙනුවෙන් කැපුණාට කමන්නේ එදා යුද්ධ කාලේදී අපේ රණවිරුවන් වෙඩි කාලා මහ පොළොව බදාගෙන ප්‍රාර්ථනා කරේ මොකද්ද මේ රට ආරක්ෂා කර දෙන්න මේ දරුවන්ට මේ රට රටේ ජීවත් වෙන්න සෞභාග්‍ය ඇති කරන්න කියලා. එහෙනම් සහෝදරෝනේ බොහෝ සුළු පිරිසකට මේ රට විනාශ කරමින් ඔවුන්ගේ දරුවන් නෑදෑයන් වැයෙනවා. ඔවුන් සැප සම්පත් විඳිනවා. අහිංසක ජනතාවට කන්නවත් විදියක් නෑ. එවැනි යුගයක අවසන් කරන්නට මං ආරාධනා කරනවා අපේ රටේ ඉන්න ආචාර්යවරුන් සහ මහාචාර්යවරුන්ට මේ පිරිපුන් දේශයක් එක්ක ඒ නිර්මාණතෝරයාගේ අදහස් එක්ක ගැළපීලා ඔබගේ අදහස් එකතු කරගෙන මේ රට දියුණු කරන්න සෞභාග්‍ය උදා වේවායි කියලා මං ප්‍රාර්ථනා කරනවා සියලු දෙනාටම